සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහතිකය ලද සෙල්සියස් විසි නිෂ්පාදිත සුරක්ෂිත මාස්ක් එක තෝරා ගන්න. බැඳුම් කර හොරු අල්ලන්න ගිය කෝප් කමිටුවේ හිටපු සභාපති ඩියු ගුණසේකර මහතාට සිදු වූ දේ. ඔහු ඒ පිළිබඳව අද මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. දඩුවන් ලැබුණේ මට විතරයි. හොරකම ඇල්ලුවේ මම. මට දඩුවන් ලැබුවා. මොකද මගේ ජාතික ලැයිස්තුව මන්ත්‍රීකම අහෝසි කරේ ඒක නිසා. රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේනට කියලා. ඒ කියන්නේ මම තමයි මේක හොයාගත්තේ. මගේ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න තිබෙච්ච හෙට උදේ අද රාත්‍රී 12ට පාර්ලිමේන්තුව විසුර හැරියා. පාර්ලිමේන්තුව විසුර හැරියාම අර හදාපු වාර්තාව තව දුරටත් නිල වාර්තාවක් නොවේ. ඊළඟ අලුත් කෝප් කමිටියක් ආවා. අලුත් කෝප් කමිටියේ අදලා මගේ වාර්තාවේ සාක්ෂියට ඉදිරිපත් කරන්නේ නැහැ කොමිෂන් එකට. ඒතේ මොකද මගේ වාර්තාවේ තමයි තියෙන්නේ මුල් සාක්ෂි. පිටු 449ක සාක්ෂියට අන් දෙනවා අර්ජුන මහේන්ද්‍රන් දවස් දෙකක් මම ප්‍රශ්න කරලා හරස් ප්‍රශ්න අහලා මම ඉදරන්නේ අනිත් මන්ත්‍රීවරු ඒවක් ඒකෙදි තමයි කියන්නේ මට උපදෙස් දුන්නාගමයි තුමායි අනුව මම කටයුතු කළ ගියා. හැබැයි කොමිෂන් එකට ඒක නැහැ. මගේ පස්සේ ආපු අපේ මගේ මිත්‍ර හඳුරෙට් මහත්මයාගේ වාර්තාව කොමිෂන් එකට ආනකොට මගේ සාක්ෂියක් නැතුව ඇරියේ. එතකොට ඒක දන්නේ නැහැ. ඉතින් එතන ඒ කාරණා ඒ නිසා තමයි මට යන්න සිද්ධ වුණා. ඒ කාරණාව ඉදිරිපත් කරන්න. ඉතින් දඩුවන් තාම නැහැ. දැන් අවුරුදු පහක් ගිහින් දඩුවන් ඇත්තේ නැහැ. News First පුවත් එසෙනින් ඔබේ ජංගම දුරකථනයට Viber හරහා දැන් නොමිලේම Viber තුල News First ලෙස සර්ච් කර අදම සම්බන්ධ වන්න. News First පුවත් එසෙනින් ඔබේ ජංගම දුරකථනයට Viber හරහා දැන් නොමිලේම Viber තුල News First ලෙස සර්ච් කර අදම සම්බන්ධ වන්න. News First පුවත් එසෙනින් ඔබේ ජංගම දුරකථනයට Viber හරහා දැන් නොමිලේම Viber තුල News First ලෙස සර්ච් කර අදම සම්බන්ධ වන්න. News First පුවත් එසෙනින් ඔබේ ජංගම දුරකථනයට Viber හරහා දැන් නොමිලේම Viber තුල News First ලෙස සර්ච් කර අදම සම්බන්ධ වන්න. News First පුවත් එසෙනින් ඔබේ ජංගම දුරකථනයට Viber හරහා දැන් නොමිලේම Viber තුල News First ලෙස සර්ච් කර අදම සම්බන්ධ වන්න.